ශ්‍රී ලංකාද්වීපයේට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබුණු දවස මුදුවපුර පසළොස්වක් පොහොය දවසයි. එනිසා මේ දවස ලංකා වාසී බෞද්ධයන්ට අතිශයින් විශේෂයි. සර්වඥන් වහන්සේ ලෝතර බුදු බාට පැමිණීමට සෙවණේ දීව දාන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී ශාඛා වහන්සේ ලැබුණේ එවගේ උඩමළුවේ රෝපිත වුණේ අද වාගේ මුදුවපුර පසළොස්වක් පොහොය දවසක එදා සිදුවෙච්ච විශේෂ ප්‍රාතිහාර්ය නිසා දසදහස් සිංහලියෝ සියුපිලිසිමියා ඥාන ලාභී වරිහත්යේ පත් වූ බව සඳහන් වෙනවා. තවත් විශේෂ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, දස අසුභ භාවනා අතුරින් භාවනා හයක් ගැන අසා දැනගත්තෙමු. තවත් අසුභ භාවනා දෙකක් ගැන දැන ගැනීමට කැමැත්තෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. සම්බුද්ධ ශාසනයෙහි සමත භාවනා අතිලිය අතුරින් දසාසුප කර්මස්ථාන පේලියක් පිළිවෙලින් කියනු ලැබුණා. එයින් හයක් මීට පෙර පැහැදිලි කරන්න යෙදුණා. දැනට මේ විමසුණු ලබන්නේ තවත් දසාසුභයෙන් අසුභ භාවනා දෙකක් සම්බන්ධවයි. ඒ මොනවාද? හතවික්කීතක, ලෝහිතක කියන අසුභ භාවනා දෙකයි. මේ අසුභ භාවනා දෙක දසාසුභයෙන් විශේෂ ස්ථානයක ගන්නවා. හේතුව එක එක අසුභ භාවනාවක් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වාම ගමන් මඟ පහදා දෙනු ලැබෙන භාවනාවක්. එනිසා දැන් අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස, හත වික්කීතක, ලෝහිතක අසුභ භාවනා දෙකත් ඒවා වඩන පිළිවෙලත් කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනා තුරින් මේ දස අසුභ භාවනා වැඩීම බොහොම දුෂ්කරතාවන්ට මුහුණ පාමින් කළ යුතු දෙයක් හැටියට හැඳින්වෙනවා. එසේ නමුත් මේ දස අසුභ භාවනා තුළින් යෝගාවචරයෝ බොහෝ ප්‍රයෝජන ලබන තියෙනවා. එයිනුත් දැන් මේ සඳහන් කරනු ලබන්නේ දස අසුභ අතුරෙන් ලෝහිතක, හතවික්කිත කියන අසුභ භාවනා දෙක ගැනයි. හතවික්කිත කියලා කියන්නේ ඝාතනය කරන පෙතිපෙති ගහන කියන ශරීරයක් සම්බන්ධවයි. ඒක බොහෝ සෙයින් යුද්ධ මණ්ඩලවල දකින්න පුළුවන්. සොර සතුරන් විසින් කපා කොටා දමාපු තැන්වල තියෙන්න පුළුවන්. ඒ වගේම රාජදඬුවන් වශයෙන් කපා කොටා පෙතිගසා දමාපු ශරීර වෙන්නත් පුළුවන්. ඒ බොහොම දුර්ලභයි. යම් කිසි තැනක ඒ විදිහේ අසුභයක් ගැන අහන්න ලැබුණා නම් එක වරටම ඒ වෙනුවෙන් නොයා යුතුයි. ඊට තියෙනවා මූලික වැඩ කටයුතු කීපයක්. ඒ කියන්නේ පළමුවෙන්ම තමා වාසය කරන ස්ථානයේහි සංඝ ඉස්තවරයන් වහන්සේට කියන්නට ඕන. ඒ වගේම ගම්පති තුමාට දැනුම් දෙන්න වටිනවා. සොහනක නම් සොහන් පාලනය කරන තැනැත්තාට දැනුම් දෙන්නට ඕන. මේ විදිහේ දතයුත්තන්ට දැනුම් දීලා තමන්ගේ සීලය හොඳින් පිරිසිදු කරගන්නට ඕන. ආහාර පාන ගන්න වෙලාවක නම් ආහාර පාන වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මස් මාංශ පිළිදු ආරෝලින් වැලකිලා, තෙල් කෑම වලින් වැලකිලා ඉන්නද සිටින්නට ඕනේ. ඒකම මනස සිහිය, එවාගෙන් හිතේ ධෛර්යය පිහිටුවා ගන්නට ඕන. ගමම් මග පිළිවෙලින් මතක තබා ගන්නට ඕන. තමා පිටත් වෙන දොරටුව, තමන් පිටත් වෙන දිසාව, තමන් යා යුතු ගමම් මග ඔක්කොම සිතේ මතක තබා ගන්නට ඕන. ගමන් මාර්ගයේහි හැරෙන තැන් මතක තබා ගන්නට ඕනේ. ගමන් මාර්ගයේහි පිහිටා තිබෙන ගස් කොළන්, එවාගෙම මල් පඳුරු, එහෙම නැත්නම් තුඹස්, මේ වාගේ තැන් මතක තබා ගන්නට ඕනේ. ඒ විදිහේ ගමන් වීථියේ හොඳින් සිහිය තබාගෙන වටපිට නොබලා මනස සිහියෙන් ඒ අසුභයේ තියෙන තැනට යන්න ඕනේ. සමාත මේ අසුභයේ තියෙන සෝම් පිටකණේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද්ධ මණ්ඩලයක වෙන්න පුළුවන්. වනරදක වෙන්න පුළුවන්, පිටණියක වෙන්න පුළුවන්, ඒ තැන් වල සතුන් ඉන්න පුළුවන්, අමනුෂ්‍යයන්ගේ පීඩා තියෙන්න පුළුවන්. ඔය වාගේ උපන්දරව ඇති නිසා ඒ සඳහා බොහොම ප්‍රදේශෙම යා යුතුයි.
ඊළඟට අසුභී තියෙන ස්ථානෙටම පත් වුණාට පස්සේ ආත්පස හොඳින් නිමිති ගන්නට ඕන. ඒ කියන්නේ ඒ අසුභ කියන මූර්ත ශරීරයේ තියෙන තැන වටපිටාවේ තියෙන ඔක්කොම ලකුණු කරගන්න ඕනේ. අසවල් තැන නාගහක් තියෙන, අසවල් පැත්තේ තියෙන සල් ගහ, අසවල් පැත්තේ තියෙන ඇහැල ගහ, අසවල් පැත්තේ තියෙන අරලී ගහ, අසවල් තැන තුඹසක් තියෙන, අසවල් තැන ගලක් තියෙන ආදී වශයෙන් වටේට තියෙන දේවල් මතක තබා ගන්නට ඕනේ. ඔය මූලික කරුණ ටික හොඳින් දැනගන්නට ඕනේ. ගමන් මාර්ගය ගැන මනාව අවබෝධයක් ලබාගන්නේ ඒ ගමන් මාර්ගයේ වීති ප්‍රතිපාදනයේ පිණිසයි. ඒ කියන්නේ ගමන් මාර්ගයේ නෝරදවා යන්න එන්න Tamande මතක තබා ගන්න ඕන වෙනවා. ඒ වගේම මේ මූර්ත ශරීරයේ තියෙන තැන් වටපිටාව ගන්න බලන්නේ නුමුලාවීම පිණිසයි. අසුභ භාවනා වඩන්නේ කුට සමහර විට සිහි කල්පනාව දුර්වල වෙලා ඒ අසුභය තමා නැගිටලා නැහැටි දැනෙන්න පුළුවන්. ඒ වෙලාවක මහා භීතියකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී වටපිටාවේ තියෙන ගස් වර්ග, තුඹස, ගල් ආදී දේවල් ගැන මෙනෙහි කරන්නට ඕනේ. මෙතන තියෙන ගලක්, මේ ගල කවදා නැගිටලා එන්නේ? එහෙනම් මේ මූර්ත ශරීරය නැගිටින්නේ, මේක මගේ මානසික සංඥා මාත්‍රයක්. මේ තියෙන අසවල් ගහ, ඒ ගහ නැගිටලා ඉන්නේ නැහැ. ඔම එකක් එකක් ගාන සිහි කරන, සිහිය පිහිටුවාගෙන ඉඳ දැරි කරගන්නටයි මේ වටපිටා නිමිති ගන්න. එවාගේ මේ පෙතිපෙති ගහලා තියෙන මූර්ත ශරීරයේ හැරමිටියකින් හරි අතින් අල්ලන්නේ නැතුව කොටස කොටස ලං කරන්නට ඕන. අතේ කොටස් අතර ලං කරනවා, පයේ කොටස් පයේ පාඩ ලං කරනවා, ඒ ශරීර කොටස් ශරීරයට සම්බන්ධ වෙන්න ලං කරනවා, ගලක් වගේ ලං කරනවා. වෙන කෙනෙක් ඉන්නවා නම් වෙන කෙනෙක් ලවා ලං කරවා ගන්නවා. තමන් ඒව අතපත ගන්න සුදුසු නෑ. එතකොට ඒ පිළිකුල් ගතිය අඩු වෙන නිසා ඔය ලෝහිතක කියන අසුභයත් ඔයත තමයි ඒක අලුත් මේකක්. ලේ නැගිරෙන්නේ ඒ මොහොතේම මරාදාපු ශරීරවල, මැරිච්ච ශරීරවල. දැන් ඔය ක්‍රියානතුරු වලින් මැරෙන ශරීරය තියෙනවා, ලේ ගලනවා. ඒ වගේම රාජ දඬුවම් වශයෙන් දන් ගෙදියේ ගෙලගස හදාන තැන්වල ලේ ගලනවා. ඒ මාරමුණු ගන්න තියෙනවා. ඒ වගේම යුද්ධ මණ්ඩලවල කපා කොට දමන වෙලාවේ ලේ ගලන ශරීරය තියෙනවා. ඒවත් එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේම මේ අලුත් පිටම තමයි ලේ ගලන්නේ. ඒ ලේ ගලන ශරීරයත් මෙතන ලෝහිත කසුබේ හැටියට හඳුන්වනවා. ඒකත් අරමුණු කිරීමේදී අර වාගේ මාර්ග තොරතුරු, ඒ වගේම වටපිටා තොරතුරු ඔක්කොම මතක තබා ගන්න ඕනේ. ඔය අසුභ දෙකම වෙන වෙනම එක දාස ලැබෙන්නේ නැහැ. යම් කෙසේ අසුභයක් බලන්න ඕන වෙනකොට දිසාව හිතා බලන්න ඕනේ. හුලං හමන පැත්තෙන් තමාගේ හුලඟ අසුභයට වදින් නැති වෙන්න ඉන්න ඕනේ. ඒ මූර්ත ශරීරයේ සුළඟ තමාට නොවදින්න ඉන්න ඕනේ. වඩාත් ඈත් නොවි සිටින්න ඕනේ. වඩාත් ලං නොවි සිටින්න ඕනේ. ඒ ශාරීරිය හොඳට ඇහැට පේන තැනක ඉන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික මතක තබාගෙන තමයි ඔය අසුභ භාවනා දෙක වෙන වෙනම වඩන්න තියෙන්නේ. ඔය හැම කටයුත්තකදීම හිතේ බලවත් එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ. ඒ වගේම නුවණ තියෙන්න ඕනේ. ඒ වගේම මේට ගැළපෙන ධෛර්යය, වීරිය තියෙන්න ඕනේ. නැත්නම් කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කියන සතියයි, ඥානයයි, වීරියයි හොඳින් අවදීන් ප්‍රභාගනයි මේ භාවනා දෙක වඩන්නට වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වැඩිවීමට මුලින් කළ යුතු දැනගත යුතු දේ මොනවද? ඇත්ත වශයෙන් මේ භාවනා දෙක එකක් එකක් ගානේ වැඩිීමේදී කළ යුතු දේවල් දැන් මෙතෙක් කියලා කියුණා. ඒ කියන්නේ පළමුවෙන්ම තමන්ගේ වාසය කරන ස්ථානයේ ප්‍රධාන සංඝ ස්ථවරයන් වහන්සේට කියලා අවසර ගන්න ඕනේ. ගම්පතිතුමාට කියලා අවසර ගන්නට ඕන. ඒ වගේම සොහනක නම් එහෙම තැනක ඒ සොහොන් පාලකතුමාගෙන් අවකමැත්ත ගන්නට ඕන. තමන් එකලාව යන්න අපහසු නම් තව සාමණේර නමක් කරි ගැලපෙන උපාසක කෙනෙක් හරි එකතු කරගන්න වරදක් නැහැ. එතකොට තමන්ගේ සීලය හොඳින් කෘත්‍ය කරගන්නට ඕන. මනා සීය, මනා වීරිය, මනා මේ නුවණ අවදි කරගන්නට ඕන. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ.
තෙල් ආහාර වලින් වැළකීලා සිටින්න ඕනේ. මස් මාංශ පිළිවිදු ආහාර වලින් වැළකීලා සිටින්නට ඕනේ. ඒකම ගමන් වීතිය එකක් ගානේ මනස සිහියෙන් මෙනෙහි කරන්නටම ඕනේ. ඒ කියන්නේ තමන් පිටත් වෙන ස්ථානයේ දොරටුව මතක තියෙන, දිසා මතක තියාගන්න, පාරේ දෙපැත්තේ තියෙන දේවල් මතක තියාගන්න, හැරෙන තැන් මතක තියාගන්න. මේ විදිහට ගමන් වීතිය හොඳට මතක තබාගෙන ඒ අසුභයේ තියෙන ස්ථානයේ කොතනද එතෙන්ද ආමක පාටම අසුභය දිහා බලන්නේ, වටපිටාවේ තියෙන නිමිති ගන්නට ඕනේ. අසවල් තැන මේ මල් ගහ තියෙනවා, අසවල් තැන අරලේ ගහ තියෙනවා, අසවල් පැත්තේ නා ගහක් තියෙනවා, අසවල් පැත්තේ රුක් ගහක් තියෙනවා, අසවල් පැත්තේ මේ අරලේ ගහක් තියෙනවා. ආදි වශයෙන් එකක් එකක් ගානේ වටපිටාවේ ගලක් තියෙනවා, මල් පඳුරක් තියෙනවා. ආදී ඔක්කොම ලකුණු කරගන්නට ඕනේ. ඒවා ලකුණු කරගෙන ඉන්නට ඕනේ මේ භාවනා කරන්න ඉස්සර වෙලා නුමුලාවීම පිණිස. ඇත්ත වශයෙන් මේ භාවනා කොහෙද වඩතා මනස සිහිය දුර්වල වුණොත් එතෙන්දී විකෘති දේවල් මනෙහි පේන්න පටන් ගන්නවා. ඔය මුර්ථ ශාරීරි නැගිටලා එනවා වගේ, ඒ වගේම අමනුෂ්‍යෙක් ඇවිල්ලා තමන් බදා ගන්නවා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ සිහිය දුර්වල වෙනකොට. මේ මුනිනුච්චිය වුණා දැන් මේ මුර්ථ ශාරීරියේ හුලඟ තමන් දෙහාට වගේ නැති තැනක ඉන්න ඕන. යටි හුලඟින්න හොඳ නැහැ. තමන්ගේ හුලඟ මුර්ථ ශාරීරියට වදින්න සුදුසු නැහැ. මොකද මුර්ථ ශාරීරියේ තාදී ගුරුවිතාපට ඇහැට පේන්නේ නැති අමනුෂ්‍යෙක් හිටියොත් ඔහු කිපෙනවා. ඒ වගේ මුර්ථ ශාරීරියේ දුර්ගන්ධය තමන්ට වැදුනොත් හිතේ වික්ෂේපයක් ඇති වෙනවා, කරගන්න අපහසු වෙනවා. එනිසා මේ දෙපැත්තෙන් වෙන් වෙලා වැඩි දුරිනුත් ඉන්නේ නැතුව, අඩාත්ම ලං වෙන්නේ නැතුව පහසුවෙන් මුර්ථ ශාරීරියේ දෙස එහෙම් බලන්න පුළුවන් තැනක හිටගෙන හරි වාඩි වෙලා හරි භාවනා පටන් ගන්න ඕනේ. භාවනා පටන් ගැනීමේදී විශේෂයෙන්ම මුලින්ම කරන්නට ඕන බුදුගුණ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරන්නට ඕන, ධර්ම රත්නයේ සංඝ රත්නයේ ජීවිතේ පූජා කරන්න ඕන, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕන, බුදුගුණ වර්ජනා කළා කිතේ ශ්‍රද්ධාව අවදි කර ගන්නට ඕන, එවැගේ මෛත්‍රී භාවනා ස්වල්ප වේලාවක් වඩන්නට ඕන, වටපිටාවේ අනුතුරු වලක් වගන්න, පිළිකුල් භාවනාවක් ස්වල්පයක් වඩන්නට ඕන, මරණානුසතිය ස්වල්පයක් වඩන්නට ඕන. මගේ මේ භාවනාව ඒකාන්තයෙන්ම කෙලෙස් නැසා මගඵල නිවන් සූපනිස වේවා කෙනෙමි අදිෂ්ඨානී සබා ගන්නට ඕන. ඒකම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ පුරුදු කරන මේ භාවනා මාර්ගයේ මට නිවැරදිව වටහා ගන්නද, මේ උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති උපදවා ගන්න මට හැකි වේවා, මේ ප්‍රථම ධානයේ මට පහළ කරගන්න ශක්තිය ලැබේවා ආදී වශයෙන් පූර්ව කෘත්‍ය හිතේ පහළ කරගෙන තවන් දුරට හිත වික්ෂේප නොවනු පිණිස තමන්ගේ සීලය ආවර්ජනා කරන මම මේ විදිහට මගේ සීලය පිරිසිදු ආරක්ෂා කරගෙන ඉන්නේ. මගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාසයි, බුද්ධිසයි, විඤ්ඤුත් සත්තයි, අපරාමත්තයි, සමාධි සංවත්තනිකයි. මගේ සීලය මුලිනොත් පිරිසිදුයි, අගිනොත් පිරිසිදුයි, මැදිනොත් පිරිසිදුයි, සීලම ආකාරයෙන් මගේ සීලය සුවිසුද්ධයි. එනිසා මගේ සීල සම්පදාව පිරිසිදු බැවින් මට කිසි බියක් ඇති ගැනීමක් ඇති නොවේවා. එවැගේම බුද්ධ රත්නය අනුභවයෙන්, ධර්ම රත්නය, සංඝ රත්නය, රත්නත්‍රය අනුභවයෙන් මට කිසි බියක් ඇති නොවේවා. මට මගේ කල්යාණ මිත්‍ර ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ භාවනාව සාර්ථකව අවබෝධ වේවා, වැටේවා, සමාධිගත වේවා කියලා හිත අදිෂ්ඨාන තබාගෙන ඒ ශරීරයේහි අර තියෙන අවයව හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ක්‍රම 6කට ඉස්සර වෙලා ක්‍රම 6කට නිමිති ගන්නට ඕනේ. ඒකෙන් හරියට වැටුණොත් නැත්නම් තවත් ක්‍රම 5කට අරමුණු ගන්නට තියෙනවා. ඒ කියන්නේ වන්නතු, සංඛානතෝ, ලිංගතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ කියන ක්‍රම 6ට මුලින් අරමුණු කරන්න ඕනේ. වන්නතෝ කියන්නේ තියෙන පාට. පාට මෙනෙහි කරන්න ඕනේ. මේ ශරීරයේ කළු කෙනෙකුගේ, සුදු කෙනෙකුගේ, පළයලු කෙනෙකුගේ ආදි වශයෙන් ශරීරයේ වර්ණය මෙනෙහි කරනවා. සංඛානතෝ කියන්නේ මේ ශරීරයේ අවයව සටහන්. මේ තියෙන ඉසේ සටහන, මේ තියෙන පපුවේ සටහන, මේ තියෙන අතේ සටහන, මේ දකුණු අත, මේ වම් අත, මේ දකුණු පාය, මේ වම් පාය ආදී වශයෙන් මේ ශරීර සංඛාන මෙනෙහි කරනවා.
ලිංගතෝ කියන්නේ මේක මේ ශරීරයේ තරුණ කෙනෙකුගේ, ලාබාල කෙනෙකුගේ, මැදි වයස කෙනෙකුගේ, වයෝවෘද්ධ කෙනෙකුගේ කියලා වයස නියමිය අනුව බලන්නට ඕනේ. ඊළඟට දෙසතෝ මම ඉන්නේ නැගෙනහිරින් මේ ශරීරයේ තියෙන බටහිරින්. නැත්තම් මම ඉන්නේ දකුණු දෙසින් මේ ශරීරයේ තියෙන්නේ උතුරු දෙසින්. නැත්තම් මම ඉන්නේ උතුරු දෙසින් මේ ශරීරයේ තියෙන්නේ දකුණු දෙසින්. නැත්තම් මම ඉන්නේ බටහිරින් මේ ශරීරයේ තියෙන්නේ නැගෙනහිරින්. ওই විදිහට දිශාව බලනවා. දෙසතෝ ඕකාසතෝ කියන්නේ මේ අත තියෙන්නේ මෙතන. වම් අත තියෙන්නේ මෙතන, දකුණු අත තියෙන්නේ මෙතන, වම් පාය තියෙන්නේ මෙතන, දකුණු පාය තියෙන්නේ මෙතන, ඉස තියෙන්නේ මෙතන, කඳ තියෙන්නේ මෙතන කියලා ශරීරයේ තියෙන අවයව පිටතෙන් බලනවා. ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන්නේ මේ අතේ තියෙන සීමාව, මේ පායේ තියෙන සීමාව, මේ කඳේ සීමාව, මේ ඉසේ සීමාව, මේ දෙපායේ සීමාව, මේ ඔක්කොම සීමා වශයෙන් බලනවා. මේ කරුණායන් බලනකොට ඇහෙන් බලාගෙන හතරික්කිතක අසුභේ කියලා මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරගෙන යනකොට වචනින් කියනවා ඇහෙන් බලාගෙන. හිතින් ඇහැ පියාගෙන හිතින් කියවනවා. මෙහෙම වාරු මාරුවෙන් මාරුවට ඇහෙන් බලාගෙන වචනින් කියනවා, හිතින් බලාගෙන හිතින් කියවනවා. එහෙම කරනකොට යම් වෙලාවක මේ ශරීරයේ තියෙන හැටියටම පින්තූර ගත්තා වගේ ඇහැට වගේම මනසට අරමුණු වෙන්න පටන් ගන්නවා. දැන් බැලුව පැත්තෙන් මේ ශරීරය හිතට පේනවා. ඒ හිතට පේන මට්ටමට ඇති වුණා නම් මේ ශරීරයේ අරමුණ, ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ වගේම ලෝහිත කාසභයත් ওই විදිහමයි. ලෝහිත කාසභයේ ලේ වැගිරෙන අසුභයේ. ලේ වැගිරෙන අසුභයේ ওই විදිහට ලෝහිත කාසභය කියලා මෙනෙහි කරන්න ඕන. ඇහෙන් බලාගෙන වචනින් කියනවා. හිතින් හිතාගෙන හිතින් මෙනෙහි කරනවා. ඇහැ පියාගෙන හිතින් මෙනෙහි කරනවා. මේ විදිහට ඇහෙන් බලාගෙන වචනින් කියවමින් හිතින් හිතමින් ඉන්නකොට හිතට මේ අරමුණ හරියටම අරමුණු වෙන්න පටන් ගන්නවා. ලේ වැගිරෙන හැටියට ලෝහිත කාසභයේ මනසට අරමුණු වෙනවා. ඒක හරියට පින්තූර ගත්තා වගේ ඡායාව හොඳින් හිතට අරමුණු වෙනවා. ඒක උග්ඝා නිමිත්තයි. මේ කියන අවස්ථා දෙක මේ වැඩිලා එන්නනොඇති මේ භාවනා කරන යන කොටයි ප්‍රතිභාග නිමිත් අවස්ථා ලැබිලා ධ්‍යාන වැඩෙන්නේ. සමහර විට ඇඳිලි වැටිගෙන ඉන්න වෙලාවක් වුණොත් වැඩි වෙලාවක් එතනින් සුදුසු නෑ. නපුරු සතුන් එන්න පුළුවන්, මේ මාංශ කෑමට මෘත ශරීරයේ ගඳට එන්න පුළුවන්, අමනුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි රැබෝ වෙන්නේ ඉස්සෙල්ලා ආපසු පිටත් වෙන්න සිදු වෙන්න පුළුවනේ. එහෙම වෙලාවක මනස සිහියෙන් පීවරෙන් පීවර ඒ අරමුණ හිතින් වෙනස් නොවි මනස සිහියෙන් ආපසු තමා ආ මාර්ගෙ දිගේම එන්නට ඕන තමන්ගේ ආවාස ස්ථානෙට. ඇවිල්ලා ඒ දිහාවට හැරිලා භාවනා කරන්නට ඕන. වාඩි වෙලා සක්මන් කරනකොට ඒ දිහාවට හැරිලාම සක්මන් කරන්නට ඕන. ඔය එක ක්‍රමයක්. යම් කිසි විදිහකින් ඔය සායාකාරයකට වැටුනේ නැත්නම්, ඒ කියන්නේ මේ පාට වශයෙන් වන්නතු, සංකානතු, ලිංගතු, දෙසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන්නේ මේ ආකාර හයෙන් වැටුනේ නැත්නම් හරියට තවත් තියෙනවා ක්‍රම, නිමිති ගන්න ක්‍රම පහ. ඒ කියන්නේ සංවිතු, විවරතු, නින්නතු, තලතු, සමන්දතු කියේ. සංවිතු කියන්නේ මෙන්න මේ අතේ සංදී, මේ පායේ සංදී, මේ ධනේසේ සංදී, මේ වැලමිතේ සංදී, මේ ගිනේ සංදී ආදී ශරීරයේ සංදිස්ථාන බලන්නට ඕනේ. සංදිස්ථාන බලනවා ඒක එක ක්‍රමයක්. ඊළඟට විවරතු, සංදිතු, විවරතු ශරීරයේ විවෘති ස්ථාන බලනවා. කට ඇරිලා තියෙනා නම් මේ කටේ විවෘත භාවය බලනවා. ඒ වගේම දකුණු අතයි මේ ශරීරයයි අතරේ තියෙන විවෘතිය බලනවා. වම් අතයි ශරීරය අතරේ තියෙන විවෘතිය බලනවා. ඒ වගේම දෙපායේ විවෘතිය බලනවා. ওই විදිහට විවෘත ස්ථාන අරමුණු කරනවා. ඊළඟට නින්නතෝ තලතෝ තමන් ඉන්නේ උස්තැනක, ශරීරයේ තියෙන මිටි තැනක. එහෙම නැත්නම් ශරීරයේ තියෙන උස් තැනක තමන් ඉන්නේ මිටි තැනක. ඒ විදිහට සලකා බලනවා. ඒ වගේම සමන්තතු මුළු ශරීරයේම වටේට බලනවා. ඉසේ පටන් දෙපතුල දක්වා, දකුණු පැත්තෙන් ඊළඟට වම් පැත්තෙන් අයමත් ඉසේ දක්වා මුළු ශරීරයේම අරමුණු කරනවා.
මෙන්න මේ විදිහේ ක්‍රම පහකින් නැවත බලන්නට අවසර දීලා තියෙනවා. ඒ ක්‍රම පහෙන් හරි උග්‍රහනිමෙත්ත ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මනා සිහියෙන්, මනා නුවණින්, මනා ධෛර්යයෙන් මේ භාවනා ආරමුණු කරනකොට අර වචනින් කියමින් ඇහෙන් බලන භාවනා කරන්න වගේම ඇහ පියාගෙන හිතින් කියන කොටත් ඒ වගේම අරමුණු වෙනවා නම් අන්න උග්‍රහනිමෙත්ත. ඒ උග්‍රහනිමෙත්ත අරගෙන තමන් ඉන්න ආවාසයට අර වගේ සිහියෙන් ගිහිල්ලා ඒ භාවනා වඩන්නට ඕනේ. එතකොට තමයි සමහරට තමන් ඉදිරියේම ඒ මූර්ත ශාරීරිය තියනවා වගේ හොඳට අරමුණු වෙලා එයින් චිත්ත සමාධියේ ශක්තිමත් වෙලා නීවරණ යටපත් වෙලා ප්‍රතිභාග නිමෙත්ත පහළ වේදවා. එතකොට හිත උපචාර සමාධියෙන් සමාධිමත් වේදවා. මෙන්න මේ தත්ත්වයට ඇවිල්ලා තවත් දුරට ඒ භාවනා කරන යාමේදී තමයි නීවරණ ශක්තිය යටපත් වෙලා ධානාංග ශක්තිය දැඩිසා ශක්තිමත් වෙලා එයින් ප්‍රථම ධාන මේ වීතිය පහළ වෙන්නේ. ප්‍රථම ධාන කුසල චිත්තේ පහළ වෙන්නේ, ධාන චිත්තේ පහළ වෙන්නේ. ප්‍රථම ධාන එකවරයි එකවරට පහළ වෙන්නේ. ඊට පස්සේ නැවත ඒ ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කිරීමේදී සිත සමාධි වෙනවා, ධාන බාට යනවා. එය බොහෝ වාරයක් කරමින් තමයි මේ ධානයේ ශක්තිමත් බවට පමුණවා ගන්නෙ. ස්වාමීන් වහන්ස, මලසිරුරු අරමුණු කිරීමේදී ලකුණු කරන්නේ කෙසේද? එම මූර්ත ශාරීරිය අරමුණු කිරීමේදී දැනට කියවුණා කරුණු 11. ඒ කියන්නේ වර්ණ වශයෙන් බලන්නට ඕන, සතහන් වශයෙන් බලන්නට ඕන, වයස වශයෙන්, ලිංග වශයෙන් බලන්නට ඕන, දිශා වශයෙන් බලන්නට ඕන, අවකාශ ස්ථානයේ හැටියට බලන්න තියෙනවා, සීමා බලන්න තියෙනවා. මේ කාරණා 6යි. ඒ වගේම සන්දිතෝ, විවරේතෝ, නින්නේතෝ, තලතෝ, සමන්තේතෝ කියන සන්දි ස්ථාන බලනවා, යෝර්තන්තම් බලනවා, ඒ වගේම උස්තම් බලනවා, මිටිතන් බලනවා, ඒ වගේ ශරීරයේ වටේට බලනවා. මේ ක්‍රම 11 තමයි මේ මූර්ත ශරීරය බලන්නේ. ඇත්ත වශයෙන් ඒක හැමදාමත් ওই මූර්ත ශරීර දැකීමේදී පිළිපැදිය යුතු ක්‍රමයයි. මේ ක්‍රම අනුගමනය කිරීමේදී තමයි අර විදිහට අරමුණු හරියට විසදව පැහැදිලිව හිතට අරමුණු වෙන්නේ. මෙන්න මේක නිසා මේ භාවනා වැඩිීමේදී මේ කාරණා සියල්ලම යෝගාවචරයා ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ හොඳට මතක තබා ගන්නට වටිනවා. ස්වාමීන් වහන්සේ, මල සිරුරේ උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කෙසේද? හතවික්කිට එක කියන මේ කෑලි කෑලි පෙති පෙති ගහලා තියෙන මල සිරුරක් අරමුණු කිරීමේදී උග්ඝා නිමිත්ත වැටෙන්නේ ඒ විදිහටමයි. කෑලි කෑලි වෙන් වෙන් වශයෙන් වැටෙනවා. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේදී ඒක ඝනව වැටෙනවා. මුළු ශරීරයම එක්කාසු වෙලා එකට ඒක ඝනව පැහැදිලිව ප්‍රසන්නව වැටෙනවා. ඒ උග්ඝා නිමිත්ත වාගේ නෙමෙයි ප්‍රතිභාග නිමිත්ත ලැබෙනකොට ඒක මේ භයානක අරමුණක් ඇටියට නෙමෙයි කියන්නේ බොහොම ප්‍රසන්න අරමුණක් ඇටියටයි. මුළු ශරීරයම අර කෑලි කෑලි ඔක්කොම ඒකාබද්ධ වෙලා මුළු ශරීරයම තරක් නෑර අංග සම්පූර්ණව තියෙන හැටියට තමන්ද වැටෙන්න පටන් ගන්නවා. ඒක ඒකාබද්ධ වෙලා ඒක ප්‍රතිභාග නිමන්ත අවස්ථාව. ලෝහිත කාසභයත් අර උග්ඝා නිමිත්ත කියන අවස්ථාවේදී ලේ නැගිරෙන අසභයක් හැටියටමයි අරමුණු වෙන්නේ. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේදී ඒකත් අර ඒ වෙන් වෙච්ච ශරීරයේ තියෙනවා නම් ඒවා ඒකාබද්ධ වෙලා බොහොම ප්‍රසන්න ප්‍රසාදනීය අරමුණක් හැටියට මේ මූර්ත ශරීරය වැටෙන්නේ. මෙන්න මේක නිසා උග්ඝා නිමිත්තේ ප්‍රතිභාග නිමිත්තේ දෙකේ වෙනස මේ අනුව තේරුම් කරගන්නට ඕන. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවෙන් ලබාගත හැකි සමාධිය කුමක්ද? මේ අසුභ භාවනා දෙකේදීත් උග්ඝා නිමිත්තේ ප්‍රතිභාග නිමිත්තේ ලැබෙන හැටි දැන් අපි සාකච්ඡා කළා. ඊළඟට මෙයින් ලැබිය හැකි සමාධි ක්‍රමය මෙහෙමයි. දැන් මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම සමහර විට ඒ මුත් ශාරීරිය ඉදිරි පිටම ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්න පුළුවන් වුණා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් තමන් ඉන්න තැනට ගිහිල්ලා උග්ඝා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙම වඩන අවස්ථාවේදී ලැබෙන්නේ පළමු කොට ප්‍රථම ධ්‍යානයේ පමණයි. හේතුව මේ පිළිකුල් භාවනාවක් නේ. මේකට කියන්නේ අවිඥානික අසුභය කියලා. අවිඥානික අසුභය, සිතක් නැති මූර්ත ශරීර අසුභය. ඒවා පිළිකුල් නිසා ඒවාට විතර්ක විචාරකේන ධානාංග දෙක ඕනෙමයි.
දැන් ඔය රූප ධාන අතරේදී ප්‍රථම ධානයේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහක් තියෙනවා. මේ අංග පහෙන් යුක්තව ප්‍රථම ධානය ලැබෙනවා. මුලින්ම ඇති වෙන්නේ ප්‍රතිභාග නිමිත්ත කියවන්නේ උග්ගා නිමිත්ත ළඟට. ප්‍රතිභාග නිමිත්තේදී උපචාර සමාධිය කියන ධානයට ආධාන සමාධියක් ලැබෙනවා. ඒක කාමාවචර සමාධියක්. ඒක චිත්ත වීතිය වීතියට වෙනස් වෙනවා. ඒ කියන්නේ චිත්ත වීතියක තියෙන්නේ ජවන්සිත් හතරට බැගින්නේ. ඒතකොට ජවන්සිත් සතක් ගියම් බවංග ප්‍රතිත වෙලා අය ජවන්සිත් හතක් බැගින් ඇති වෙනවා. මේ විදිහට මේ උපචාර සමාධියේ తත්වය. එයින් අර නීවරණ පහ සම්පූර්ණේ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත්ව තියෙනවා. එහෙම අවස්ථාවේ තමයි හිත අර ඒ අරමුණට කිඳා බසින්නක් මෙන් පහළ වෙන්නේ ප්‍රථම ධාන කුසල චිත්තේ පහළ වෙන්නේ. ඒක පළමින් ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒ එක චිත්තක්ෂණේ වුණාට ඒක නැවත ඒ අරමුණේ පහළ වෙනවා. ඒක අපි පුරුදු කරන්නට ඕනේ. අයව වෙනස් කරන්නේ නැතුව නැවත ඒ අසුභය මෙනෙහි කරනවා. ප්‍රතිභාග නිමිති අසුභය. ඒ කියන්නේ පළවෙනි එක හතවික්කිටක අසුභය ඒක මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්න නැවත හිත අර්පණා ගත වෙනවා, ධානයට ඇතුළත් වෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමේදී ඒක වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. විනාඩි 5ක්, විනාඩි 8ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක්, විනාඩි 30ක් ආදි වශයෙන් භවංග පතිත වෙන්නේ නැතුව ධානසෙත් පේලි ඔය විදිහට පවත්වා ගන්න පුළුවන්. එතකොට ඒකට තියෙනවා වසීතා ක්‍රම. ඒකත් තමයි පුරුදු කරගන්නට ඕනේ. ඒ කියන්නේ පළමුවෙන්ම තියෙන ආවර්ජනා වසීතාව. ආවර්ජනා කියන්නේ ප්‍රතිභාග නිමෙත් මෙනෙහි කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කිරීමද කියනවා ආවර්ජනාව කියලා. ඊළඟට සමාපජ්ජනාව, සමාදිනවා ඒ දෙක ඉස්සෙල්ලා පුරුදු කරනවා. ඊළඟට අදිෂ්ඨානයේ පුරුදු කරනවා. මට මේ සමාධියේ විනාඩි 20ක් පවතිවා, මේ සමාධියේ නැත්නම් ප්‍රථම ධාන සමාධියේ විනාඩි 30ක් පවතිවා. දිවාසයෙන් කාලය අදිෂ්ඨාන කරන්න ඕනේ. කැමතිනම් පැයක්, පැයකමාරක්, පැය දෙකක් තුනක් මුලින් ওই විදිහට පුරුදු කරන්න ඕනේ වේලාව. එතකොට ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන ওই තුන ප්‍රගුණ කරන අතරත ඊළඟට ඉක්මනින් නැගිටින්නත් පුරුදු වෙන්නට ඕනේ. ඉක්මනින් නැගිටින්න කියන්නේ ධානයේ නැගිටින්ද. ඒකටත් තියෙන අදිෂ්ඨානයක් වුට්ඨානා කියලා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨානා, වුට්ඨානා. ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කරනවා. ප්‍රථම ධානයේද සමාදිනවා. ඒ සමාදින් ඉස්සෙල්ලාම මෙච්චර වේලාවක් සමාධියේ පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා. අසවල් වේලාවේදී සමාධියෙන් අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන එකට උත්ථාන කියනවා. ඔය හතර හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ. අන්තිමේදී තමයි ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒකට කියනවා පච්චවේක්ඛනා කියලා. ඒ කියන්නේ ප්‍රථම ධානාංග වෙන වෙනම මෙනෙහි කරනවා. මෙන්න අරමුවට නැංගුව විතර්කයේ. මේ අරමුණේ හැසිරෙව විචාරය. මෙන්න අරමුණේ සිටිනෙව ප්‍රීතිය. මෙන්න අරමුණේ සෝපක්කල සැපය. එන අරමුණ එකඟත්වයටපත් වූ සමාධියේ කග්ගසාව කියලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන් හතර සැරයක් ආවර්ජනා කරන එකට කියන ප්‍රතිවේක්ෂාව, ධානාංග ප්‍රතිවේක්ෂාව. මුල් අවස්ථාවේදී ධානාංග ප්‍රතිවේක්ෂාව වැඩියෙන් කරන්න යන්නේ නැහැ, ධාන පිරියෙනවා. ඔය කියන ආවර්ජනාව, සමාපජ්ජනාව, අදිඨාන ගුත්තාන ශක්තිමත් වුණාම ඔය ධානාංග ප්‍රතිවේක්ෂාව කරනවා. එහෙම ඉතින් තමන් කැමති තාක් සේවර දහස් වර වුණත් ඔය ප්‍රථම ධානයේට සමයදී සමයදී ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් වෙන වෙන කර්මස්ථාන වලින් වාගේ දෙවෙනි තුන්වෙනි ධානයන්ට යන්න පුළුවන්කමක් නැහැ. හේතුව මේ අසුභ භාවනාවේ අසුභ නිමිත්ත පිළිකුල් අරමුණක්නේ. මේ පිළිකුල් අරමුණකනේ විතර්ක විචාර දෙක ඕනෙමයි හිත සමාධියට පමුණවා ගන්නට. එනිසා මේ රූපාවචර ප්‍රථම ධානයේ පමණක් මේ කියන අසුභ භාවනාවකින් ලබන්නට පුළුවන්. ඥාන ලබන ක්‍රම තියෙනවා වෙනම. ඒ කියන්නේ අසුභ භාවනාවෙන් වෙන් වෙලා අසුභ භාවනාවට අනුතුව වෙන ධ්‍යාන වඩන ක්‍රම තියෙනවා. ඒක වෙනම කියන්නට ඕනේ. දැන් මෙතන කියන්නේ තියෙන්නේ මේ හතවිත් එක අසුභයේදී, ලෝහිතක අසුභයේදී රූපාවචර ප්‍රථම ධ්‍යානය උපදවන්න පුළුවනි කියන තේරුමයි. ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවට ඇති බාධක මොනවද?
ඇතවසයෙන් මේ අසුභ භාවනාට බාධක ගොඩාක් තියෙනවා. එකක් තමයි මේක බොහොම දුර්ලභයි. හැමදාම ලැබෙන්නේ නැහැ. ඔය කසින මණ්ඩල වාගෙන හැමදාම හදාගන්න පුළුවන්. මේක හැමදාම ලැබෙන්නේ බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඒක නිසා ඒකත් එක්කරා බාධාවක් තමයි මේ භාවනාවට. අනික මේ අසුභ භාවනාවේදී ඔය වාගේ වනාන්තරවල සුහම්බින්වල බොහෝ අනතුරු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වන සතුන්ගේ නපුරු සතුන්ගේ සැමිනීන් කියන ඒ තැන්වලට සමනුෂ්‍යයන්ගේ පැමිණීන් කියනවා මේ මාංශ භක්ෂණය පිණිස. ඒ නිසා එනුත් එක්තරා බාධාවක් නැති වෙන්න පුළුවන්. මිනිස්යෝ සමාජයට බිය ගන්නන සිරිත් තියෙනවා. ඔය තැන්වලට යන්න එපා බොහොම අමනුෂ්‍ය උපද්‍රව තියෙනවා කියලා බිය ගන්නනවා. ඒකත් එක්තරා බාධාවක්. ඒ සියල්ලට වඩා බාධාවක් තමන්ගේ සීලය අපරිසුදුකම. සීලය අපරිසුදු නම් ඒක ලොකු බාධාවක්. මොකද සීලය අපරිසුදු එක්කෙනා බොහොම ඉක්මනින් බියටපත් වෙනවා. ඒ අක්කම ඔහු පසුතැවිල්ලටපත් වෙනවා. ඔහුගේ සමාධිය කවදාකවත් වැඩෙන්නේ නැහැ සීලය අපරිසුදු නම්. ඒකත් එක්තරා බාධාවක්. අනිත් එක ඔය ආහාර පාන වලදී ඔය සෝම් පිට්ටනියට යෑමේදී අර හරවල මස් මාංශ බිත්තර ආදිය කිසිදාක නොගත යුතුයි. ඒවත් එක්තරා බාධාවක්. ඒ වගේම සංඝීෂ්ඨවරයන් වහන්සේට ගම්පතිතුමාට මේ සෝම් පාලක කෙනෙකුට කියන්නටම අවශ්‍යයි. ඒවත් එක්තරා බාධාවක්. ඒවැදී කමඬ කරදරයක් වුණා නම් ඒ ඇත්තෝ පිහිට වෙනවා. ඒවත් එක්තරා බාධක දේවල්. ඒ සියල්ලට වඩා බාධාව තමයි නීවරණ බලපෑම. තමන්ගේ සිතේ නීවරණ බලපෑම නොයෙක් දේට ආසාවල්. දැන් මම මේ භාවනා කරනවා, සෝහනේ ගිහින් භාවනා කරනවා, මං ගැන මිනිස්සු දැනගනිත්වා, මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු නම්බුනාම ලැබේවා කියලා හිතුවොත් ඒක විශාල බාධාවක්. ඒවාට කියනවා මේ පාපේච්ඡත මහේච්ඡත කියන නපුරු ගතිගුණ. ඒවත් බාධාවක්. ඒවා නැතුව බොහොම නිස්සරණ සංකල්පනාවෙන් මේ යෙදෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට මාරක බාධක නොවන හැටියට පුරුදු වෙලා තමයි, සූදානම් වෙලා තමයි මේ භාවනා අසුභ භාවනා වඩන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව සෙසු සමාධි භාවනා සඳහා පාදක වේද? අසුභ භාවනාවෙන් පුළුවනි ප්‍රථම ධානය උපදවන්න. ප්‍රථම ධානය ලබා ගත්තන් පස්සේ ඊළඟට පුළුවන්කම තියෙනවා වෙන වෙන භාවනාවට හැරෙන්න පුළුවන්. හේතුව දැන් අසුභ භාවනාවේදී ප්‍රථම ධානය ලබා ගැනීමෙන් නීවරණ යටපත් වුණා. නීවරණ යටපත් වීමෙන් ඊළඟට පුළුවන් ආනාපාන ධ්‍යාන හතරක් උපදවන්න. මෛත්‍රී කරුණා මුදිතා ධ්‍යාන තුන තුන උපදවන්න පුළුවන්. උපේක්ඛා ධ්‍යාන හතරවෙනි එක උපදවන්න පුළුවන්. ඒ වගේම කසින භාවනා සියල්ලම වඩන්නත් පුළුවන්. ඒ වගේම අරූප භාවනා වඩන්නත් පුළුවන්. නිසා සීලෝම අර්පණා කර්මස්ථාන වඩන්න පුළුවන් මේ ප්‍රථම ධ්‍යානී ලාභී වූ යෝගාවචරයාට. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව විදර්ශනාවට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන්නත් පුළුවන්. එහි උපචාර සමාධියෙන් විපස්සනාට හැරෙන්නත් පුළුවන්. අසුභ භාවනාට අනතුරුව මේ ආනාපාන සතිය ආදී සෙසු සමාධි භාවනා වඩා විපස්සනාට හැරෙන්නත් පුළුවන්. ඒ හැමතැන තිකදීම විපස්සනාට හැරීමේදී ප්‍රධාන වශයෙන් ධ්‍යාන ආලෝකයක් අවශ්‍යම වෙනවා. එතෙන්දී තමන්ගේ ශරීරයේ සතර ධාතු ආරම්මණය කරගෙන රූපකය පිළිබඳව නා රූප ධර්ම සියල්ල ආબોධ කරගෙන බාහිර රූප ධර්ම ආරමුණු කරගෙන ඊළඟට නාම ධර්ම ආරමුණු කරගෙන නාම රූප විපස්සනා කරගෙන පිළිවෙලින් විපස්සනා ඥාන වඩන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව බුදුරජාන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ස්වාමින් වහන්ස, අසුභ භාවනා වැඩිීමේ ආනිසංස කවරේද? අසුභ භාවනා වඩන යෝගාවචරය හරියට බොහොම ප්‍රීතිය ප්‍රමෝදය ඇති කෙනෙක් වෙනවා. කිසි වෙලාවක බියක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මොකද කාරණේ බිය ජනක රූප ආරමුණු කරගෙන අසුභ ආරමුණු කරන භාවනා වැඩුව නිසා කිසි දෙයකට බය වෙන්නේ නැහැ. කිසි දෙයකින් බය කරන්නත් පුළුවන්කමක් නැහැ. ඒ වගේම බොහොම මේ රහතන් වහන්සේ කෙනෙක් වාගේ වෙනවා. අසුභ භාවනාවෙන් ප්‍රථම ඥාන ලබාගත් කෙනා රහත් නුනා රහතන් වහන්සේ කෙනෙක් වාගේ දිව්‍ය සමාන ආරමුණකවත් ඇලෙන්නේ බැඳෙන්නේ නැති කෙනෙක් වෙනවා. ඒතරමට ඒක පිරිසිදු කෙනෙක් වෙනවා. සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේන නොපෙනෙනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිසයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම වහවහිත සමාධිගත වෙනවා.
ශරීර වර්ණයේ නිරෝගකමත් වැඩෙනවා. මේ ආදී බොහෝ ආනිසංස මෙලොවම ලැබෙනවා. ඊළඟට ඉතින් මෙහි ආනිසංස වශයෙන් ඉතිරි ධ්‍යාන විපස්සනා වඩාගෙන ගමන් කැමැති තමන්ට වාසනා තියෙනවා නම් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එක බුද්ධ වචනේ සඳහන් වෙනවා. එනිසා දැන් වේලාව සමාප්තයි. මෙතෙක් වේලා පින්තුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ සාකච්ඡාවේ සහභාගී වුණ මෙතෙක් වේලා සිදු කළේ ධර්ම සාකච්ඡා මේ කුසලයෙන් අපි සෑම දෙනාටත් මේට සවන් දුන්න සෑම දෙනාටම ධ්‍යාන විදර්ශනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සමට තෙරුවන් සරණයි.